අයිබන් සුබ උදෑසනක් හරියටම සත් දිනකින් පසුව අපි සුපුරුදු විදිහට බදාදා දවසේ උදෑසන 8 වෙද්දී ඔබ මුණගේ හැනට එනවා ඔබ හුඟක් කැමැත්තෙන් බලාගෙන ඉන්න ඔබේ මනසට අලුත් ජීවියක් ලබා දෙන වැඩසටහන සමගින් මම වාසනාවන්ත වැඩසටහන සමගින් සතියක් ගෙවුන බොහොම ඉක්මනින් සතිය තුලදී විවිධ දේවල් ජීවිතෙන් ඔබට එක ජීවිතෙට එකතු වෙන්නේ නැති විවිධ දේවල් ඔබේ ජීවිතෙන් ඔබට අහිමි වෙන්නේ නැති ඒ කොහොම වුණත් අපි ඉන්න තැනට වඩා තව පියවරක් ඉදිරියට යෑමයි අපි සියලු දෙනාගේම බලාපොරොත්තුව ඒ නිසයි මේ කාලය ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් ටීවී දෙරණ අපි වෙන් කරලා තියෙන්නේ අද බොහොම අපූර්ව මාතෘකාවක් තිබෙන්නේ හුඟක් අදහස් තියේවි මේ මාතෘකාව ඔස්සේ ඔබට ඉදිරිපත් කරන්න සජීවීව අපේ දුරකථන අංකයක් විවෘතයි ඒ හැම දෙයක්ටම කලින් මතක් කරන්නම් අදත් අපි එක්තු වෙන්නේ මානව හැකියා පුහුණු උපදේශකතුමන් මොහන් පල්ලේගුරු මහත්මයා අයිබෝන් සුබ උදෑසනක් අයිබෝන් සුබ උදෑසනක් මං හිතන්නේ අද අපි බොහොම රසවත් මාතෘකාවක් කතා කරන්න යන්නේ මාතෘකාව විදිහට කියනවනම් අප නතර කළ තැන් දැන් ඔබේ ජීවිත ගමනේදී ඔබ නතර කරපු සමහරක් දේවල් ඇති සමහරක් වෙලාවට සදාහතම ජීවිතෙන් අහිමි වෙලා ගියේ. ඔව්. පුණික අපි සමහර යම් යම් කරුණු නිසා ඔබ කීවාසේ අපි අතරමඟ නතර වෙනවා. ඒ නතර වීම වල ප්‍රතිඵලය අපිට සමහර විටකට ලැබෙන්න තිබූ දේවල් සදාකාලිකවම අපිට අහිමි වී යෑම් වන්නට පුළුවන්. ඒත් සමහර ඒ අපි නතර වූ තැන් තාර්කික වන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අපේ ශ්‍රී ලාංකික ජන සමාජය සාමූහික වශයෙන් බොහෝ විට එකවර නතර කරන තැන් කීපයක් ගැන අපි අද ටිකක් විවිධ දෘෂ්ටි කෝණ ඔස්සේ කතා කරන්නට කැමැත්තෙන් ඉන්නවා. හොඳයි. අපි මේ කතාබහේදී කිසිම ශේෂ්ත්‍රයක් එහෙම නැත්නම් කිසියම් මූර්තියක් එහෙම නැත්නම් යම් මූර්තියක් කරන පුද්ගලයින් හෝ ඉලක්ක කරගෙන ඒයි විවේචනය කිරීමේ අපේ බලාපොරොත්තුවක් නැහැ. අපි පොදු අදහස් කිහිපයක් ඔබට ඉදිරිපත් කරනවා. ඔබට ප්‍රේක්ෂක ඔබට තමයි සියලුම අයිතිය තියෙන්නේ මේ ඉදිරිපත් කරන අදහස් වලින් සැබෑවටම ඔබ ජීවිතේ නතර කරපු තැන් තියෙනවාද කියලා. ඔව්. පුණික අපි ඒ අයිතිය ඔවුන්ට පවරමු නැවත සිතා බලන්නට. අවශ්‍ය නම් නැවත සිතා බලා නතර කරපු තැන් තියෙනවා නම් ඒවා ආපහු පටන් ගන්නටත් අනාගතයේ ඔබ නතර වන්නට සිතනා විට දෙවරක් සිතන්නටත් අද මාතෘකාවට පදනම් වෙච්ච කාරණා කිහිපයක් තිබෙනවා මා හිතනවා මේ කාරණා කිහිපය කිව්වොත් මොනවද අපි මේ කතා කරන්න යන්නේ කියලා ඔබට පහසුවෙන්ම වටහා ගන්නට පුළුවනි. ඔව්. එන් පළවෙනි කාරණය තමයි පසුකිය දවසක මට දුරකථන ඇමතුමක් ආවා මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින අම්මා කෙනෙක්ගෙන්. ඇගේ දුරකථන ඇමතුම මට ආවේ වැරදීමකින්. ඇය මගෙන් එකවරටම අහපු ප්‍රශ්නය තමයි පුතා මේ අවුරුදු විභාගයට ලියනවා පුතාගේ කේන්දරය බලා ගන්න පුළුවන්ද? මම නොදන්නා තාලින් ඇහුවා මොකක්ද දැන් කේන්දරෙන් බලා ගන්න ඕන කියලා. ඒ අම්මා එතකොට මට හිමින් සැරේ කියනවා මේ විභාගයේ ප්‍රතිඵල කොහොම වේවිද කියලා. එතන මම අනිත් පැත්තට ඇහුවා හොඳයි කේන්දරය බලලා ප්‍රතිඵල නරකයි කිව්වොතින් අසුබයි කිව්වොතින් අපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ කිව්වොතින් ඔබ මොකක්ද කරන්නේ කියා. ඇය නිහඬ වුණා. ඇය මට කිව්වා නෑ ඒත් ඉතින් බලා ගන්නට ඕනේ කියා. මං ඇයට කිව්වා හොඳින් පුතාට විභාගයට පාඩම් කරලා හොඳින් සූදානම් වෙලා හොඳින් ලියන්න කියන්න ප්‍රතිඵලය තීරණය වෙන්නේ ඒ මතයි කියා. දෙවෙනි කාරණය පුණිකා තවත් අම්මා කෙනෙක් මගෙන් කතා කළා තක්කාලි ගෙඩියක් ගැන ප්‍රශ්නයක් ඇහුවා. ඒකත් අපි නතර වෙච්ච තැනක්. අපි මේ දිනවල රැල්ලක්සේ යම් යම් විශ්වාස කෙරෙහි ලුහුබදින ගතියක් තිබෙනවා. සමහර ශාලාවල මා දකිනවා සිය දහස් ගණන් මිනිස්සු ටිකට්පත් අරගෙන ඇතුල් වෙලා යම් යම් දේවල් ගෙදරගෙනින් තියාගත්තාම යම් යම් දේවල් කරාම ජීවිතේ ජයගන්නට පුළුවන් යයි කියා සිතා දවස් ගණන් වරු ගණන් කාලය කා දමනා හැටි මේත් අපි නතරවන තැන් තක්කාලි ගෙඩියක් මතුරා මොනවහරි කෙමක් කොට ගෙදර තබාගත් පමණින් විභාග ජීවිත ජයගත හැකි නම් තක්කාලිවල මිල කොයි තරම් ඉහළ යනවා ඇද්දයි කියා අපිම නැවත සිතා බලන්නට උනේ. පසුගිය දිනක මා නුගේගොඩ හරහා මහරගම ප්‍රදේශය දක්වා යමින් සිටියේදී මිනිසුන් රැස් කන පොදි කන තැනක් මා දුටුවා. මා නිකමතේ දෙස බැලුවාම මා දුටුවේ පරිගණක තාක්ෂණයෙන් අතබලා අනාගතය කියනු ලැබේ කියා නාමපුරුවක් දමා තිබූ තැනක බොහෝ කාන්තාවන් වටවී සිටියා. මට ක්ෂණයකින් මතක් වුණේ පොහොය දවසට තැබෑරුම් වහන්නට කලියෙන් තැබෑරුමේ තිබෙන කූරුවල එල්ලීගෙන ගෙදර ගෙනියන්නට අත්‍යවශ්‍ය බඩු ගන්නට පොර කන පිරිමින් වයි. ලංකාවේ හැම පිරිමියාම නැති වුණාට බොහෝ පිරිමින් තැබෑරුම් වහන දිනයට කලියෙන් දවසේ
පොර කන්නේ අත්‍යවශ්‍ය බඩුවක් ගෙදර ගෙනියන්නට ආපු පිරිසක් විදියටයි. මේ අපි නතර වෙන තැන්. මේ තුන හතරට අමතරව අපේ ජීවිතය අපි අතරමඟ නතර කරන කරන්නට යන කටයුත්ත නතර කරන තැන් කීපයක් තිබෙනවා. මා ප්‍රථමයෙන් කැමති ඒ ලැයිස්තුවක් විදියට ඔබට කියන්නට ඒන් ටිකක්. මේ ලැයිස්තුව මා ඔබට කියන්නේ පූනිකා කීවාසේ කිසිම වෘතිකේ කිසිම යම් කිසි දෙයක් කරන කෙනෙක් විවේචනය කරන්නට නොවේයි. ඔබටම තවසරයක් සිතා බලන්නට අපි ජීවිතයේ කී වරක් කී පලක නතර කරනවාද කියන කාරණය. පූනිකා ලැයිස්තුව. මේ ලැයිස්තුව කියන්නට මත්තෙන් මට පොඩි දත්ත වගේක් ඉදිරිපත් කරන්නට වුණේ දත්ත කිහිපය තමයි. කෙනෙක් අවුරුදු 80ක් ජීවත් වෙනවා නම් මගේ මිත්‍රවරුනි ඒ 80 වැඩි කරෝතින් 365න් අපිට ජීවත් වීමට තියෙන දින ගාන 29200යි. මේ 29200න් 3න් 1ක් දල වශයෙන් අපි නිදියනවා. ඒ කියන්නේ දිනකට පැය 8ක් පැය 7ක් නිදිය ගත්තෝතින් අපි නිදියන පැය ගාන දල වශයෙන් 22,400ක් අපි නිදිනවා. දල වශයෙන් මේක ගණනය කිරීමකින් කියනවා නම් ඔබේ ජීවිත කාලෙන් 3න් 1ක් ඔබ නිදියනවා. එතකොට 3න් 2ක් තමයි අපිට වැඩ ලෝකයේ අපේ දේවල් කරගන්නට තියෙන්නේ. එතන මේ 3න් ඉතිරිවන 3න් 2ක කාලය තුලදී අපි කීවරක් යම් යම් දේවල් මත තාර්කිකව හා අතාර්කිකව නතර වෙනවාද කියලා බැලුවාම යම් යම් දේවල් මත අපි කාලය ඔහේ ගෙවලා දාන විදිය බැලුවාම අපිට යමක් ඵලදායිව කරන්නට කාලයක් නැති තරම්. දැන් අපි අර ලැයිස්තුව බලමු අපි ජීවිතේ නතරවන තැන්. දැන් සමාජයක් විදියට ගත්තාමත් බොහෝ ජනමාධ්‍ය වලින් බොහෝ පුවත්පත් වලින් විවිධ තැන්වල අපිව මේවාට නතර කරන්නට ප්‍රබලව අපේ මනස සකසන ආකාරය පවා ඉතා කනගාටුවෙන් කියන්නට ඕනේ. එහෙම නතර කරන තැන් ටිකක් තමයි සතියේ කල ඔබට මේ දර්ශන පෙළ දකින්නට පුළුවන්. සතියේ කල දසාව අද දවස ඔබට සිහින පලා පල කරුමය ලබා උපන් හැටි මිත්‍යා විශ්වාස හා මත ග්‍රහ අපල කොඩි වින ආදරවන්තයාගේ වන්තියගේ කැමැත්ත අකමැත්ත අදහස් ඒ වගේම අපල කාල ග්‍රහමාරු දෙමාපිය බලපෑම් සුබ අනාගත නැකත් සුබ අසුබ නැකත් සමමිතුරු කණ්ඩායම් ඉතා ප්‍රබලයි භූත දෝෂ ජනමාත්‍ය මත් වතුර මේ කියන තැන් ටික අපේ සමාජයේ තියෙන තැන් ටිකක් විතරයි. මේ හැම තැනකම බොහෝ මිනිසුන් නතර වී ආපහු ගමන් විවිධ දිසාවන් වලට හරවන බව හරවාගෙන ගමන් කරන බව ඔබ දන්නවා. අපි නැවත සැරයක් අද සිතා බලන්නට ඔබත් එක්ක කතා කරන්නට හදන්නේ ඇත්තටම මේ තැන්වල අපි නතර වුණාට කමක් නැද්ද? මේ තැන්වල නතර වී අපේ ජීවිතේ බොහෝ දේ අහිමි කරගත යුතුද? නැත්තම් මේවා මෙසේ තිබියදී අපි ජීවිතේ ඉස්සරහට යා යුතුද? මා පසුගිය දිනයක ගුවන් විදුලි නාලිකාවක් අසාගෙන සිටියේදී අපේ රටේ අම්මා කෙනෙක් කියන වාක්‍යයක් මට ඇහුණා. ඒ වාක්‍ය තමයි ඇය මට කියනවා, ඇය අපට කියනවා, ඇය අපේ රටට කියනවා, අහවල් නාලිකාව අහන්න, ඇහුවොත් වරදින්නේ නැහැ. ඔබට අනිවාර්යයෙන්ම ජයග්‍රහණය ලබන්න පුළුවන්. මට කියන්න තියෙන්නේ එච්චරයි කියලා. මේ අම්මා මේ කිසිම හිරිකිත බවක් නැතුව කියන්නේ මුළු දවස පුරාම යම්කිසි නාලිකාවක් ඇහුවා අහගෙන හිටියාම අහගෙන ඉඳලා අහන ප්‍රශ්නයකට උත්තරයක් දුන්නාම ඔය රුපියල් 1000ක් 2000ක් බඩු මල්ලක් හරි මොකක් හරි ගෙදෙට්ට යවනවා. මේ අපේ අම්මා කොයි තරම් පරාදීන ගැහැණියක් වෙලාද කියතොත් මුළු රටේ ජනතාවට අර රත්තරන් කට ඇරලා කැත විදියට කියනවා, දවස පුරා මේක අහගෙන ඉන්න අහගෙන හිටියන් ඔබට ජය ගන්න පුළුවන්, මට කියන්න තියෙන්නේ ඉච්චරයි කියලා. පූනික, අපි මේ තරමට පරාදීන වෙලා. මා මේ කියන්නේ ජනමාධ්‍යට සවන් දෙන්න එපා කියන එක නෙවෙයි. ජනමාධ්‍ය මෙහෙවන ප්‍රචාරණ වැඩ කටයුතු නතර කරන්න කියන එකත් නෙවෙයි. අපි ඒව කරමු, ඉඩ තියෙන වෙලාවට අහමු, යන්නේ නැ ගමන් අහමු, අහන ප්‍රශ්නයකට උත්තර දීලා දෙන දෙයක් තියෙනවා නම් ගම්මු. ඒත් අපි මේ තරම් පරාදීන විදියට රුපියල් 2000කට නැත්තම් බඩු මල්ලකට නැත්තම් මොනවා හරි ලැබෙන දෙයකට ඔය තරම් කොණ්ඩ පණ නැති මිනිසු වෙන්න ඕනද කියන එක අපේ රටේ මිනිසුන්ගෙන් මං ආපහු අහන්න ඕනේ. අපේ රටේ ජනමාධ්‍ය මෙහෙවන මිනිසුන්ට මේ රටේ ජනතාවගේ ජන විඥාණයට ඉතා ප්‍රබල බලපෑමක් කළ හැකියි.
ඒ කොතරම්ද කියතොත් සාමූහික මානසික බිඳවැටීමක් දක්වා හෝ සාමූහික මානසික පෙළඹවීමක් දක්වා ඔබේ පෑන ඔබේ කට ඔබේ රූප මෙහෙයවන්නට පුළුවන් මගේ මිත්‍රවරුනි අපි ඇත්තටම අපේ රටේ උදෑසන පුවත්පත් ටික රූපවාහිනී ටික රේඩියෝ ටික ඇහුවාම උදේ පාන්දර මොනවාද අපේ රටේ මිනිසුන්ගේ ඔළුවලට දාන්නේ කියන එක නැවත 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 සිතා බැලිය යුතුයි පුනික. ඒ බහුතරයක් දේවල් වල උදේ පාන්දර ඔබ දන්නවා අපිව සම්පූර්ණයෙන් ජන සමාජයක් විදියට එක තැන ගල් ගස්වල නතර වෙන තරම් ප්‍රබල වාක්‍ය ඒවයින් එළියට එනවා. උදාහරණ අද දවස ඔබට ඔබ ඕනේ නම් අහගෙන ඉන්න ඔය අද දවස ඔබට කියලා නිකුත් කරන පලාපල ටිකෙන් බහුතරයක් ඒවයි කියන්නේ අද දවස ඔබට සුබයි කියලා නෙවෙයි අද දවස ඔබට අසුබයි කියා. මේ අමු අමුවේ විකුණන්නේ අපේ රටේ මිනිසුන්ගේ විශ්වාස. ඒ විශ්වාස සමහරක් ගන්නට දෙයක් නැති මිත්‍යා විශ්වාස බව දෙරණ නාලිකාවේ අදහස නූනත් උනත් එහි කිසි වගකීමකින් තොරව ඔවුන් මේකට වග කියන්න අවශ්‍ය නැහැ මගේ පෞද්ගලික අදහස විදියටයි මා කියන්නේ. ඒ සමහර ඒවයි ගන්න දෙයක් නැහැ. සමහර ඒවයි ගන්න දෙයක් තිබෙන්නට පුළුවන්. ඒත් ඔබ බුද්ධිමත්ව හිතා බලන්නට ඕනේ මේවා අහගෙන එළියට බහින ඔබ කොතරම් කාර්යක්ෂම මිනිසෙක් විදියට අද දවසේ වැඩ ටිකට මුහුණ දෙනවාද? යම්කිසි අපේ රටේ දුරකථන මාධ්‍ය ජාලයක් විසින් මිනිසුන්ට අවශ්‍ය නම් දවස කොහොමද කියලා දැනගන්නට තාක්ෂණය පාවිච්චි කරනවා. මගේ මිත්‍රයෙක් මා අද මේ මාතෘකාව කතා කරනවා කිව්වාම ඔහු එයින් කීපයක් ගෙන්වාගෙන මට එව්වා මෙන්න මේවා තමයි ඒක තියෙන්නේ කියලා. ඒකේ එක පණිවිඩයක් මෙන්න මෙහෙමයි. තේරුමක් නැති කමින් සිදු කරන වියදම් වලින් පාඩු සිදු කරගනි. අද දවස ඔබට කොන්දේ අමාරු ඇති විය හැක. දැන් මේ